සුනිල් ශාන්ත මහත්තයා තව කතන්දරයක් කියනවා මම ඒක ගැන විතරක් කියලා මගේ කතාව අවසන් කරන්න නම් මොකද කාල වේලා ඉක්ම ගිල්ල දින නිසා මෙතුමා මේ ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා එතුමාට වෙච්ච දේ මේකේ කියනවා දැන් ඔබතුමාලා මේක මම මේ කියන කතාව කියනකොට දාගන්න ඔය සමහරලාට මේ අපේ ටීම් වල ගහන අද වර්තමාන ආර්ථික විද්‍යා ටීම් එකේ ගහන අයගේ සමහරලාට මානසිකත්වය කොහොමද වුණාද කියලා මේ සුනිල් ශාන්ත මහත්තයා කියන විදිය මාද ඉන්දියාවට ගොස් ටික කාලයකින් සම්පූර්ණ ඉන්දියානුක බවට පරිවර්තනයේ උභව කිව යුතුය ඇඳුමින් බසින් සිතින් සිරිතින් අන් හැම අංගයකින්මද ඉන්දියානුක බවට පෙරළුණු මා ආපසු මෙහි ආවේ මගේ නෑදෑහිතවතුන් මෙහි සිටින සායකින් කිව යුතුය කියන්නේ ඇවිල්ලා තියන්නේ නෑදෑව හන්ද නැතුව මේ 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 ලංකාවට දින ආදරයකින් නෙමෙයි ඉන්දියාවේ සිට මෙහි ආපසු මා ජීවත් වූයේ සම්පූර්ණ ඉන්දියානුක ලෙසට සමහරලාට මේ කතන්දරේ හැමෝටම පොදු ඇති මේක හිතන්න වෙනවා අපිට සිංහලයේ බොහෝ දුරට අමතක වූ බවත් දන්නේ හින්දුස්ථාන බව කීම බවත් මට එදා ලොකු ආඩම්බරයක් විය සිංහල ගී ගායනයේදීද සිංහල වචන හින්දුස්ථාන ලෙස ශබ්ද කිරීමටත් සිංහල කතාවේදී හින්දුස්ථාන පද ඇඳීමත් මහා ලොකු වැඩක් හැටියට මම හිතුවේ මේ කොටින්ම කියතොත් හැම කාරණයකදීම හින්දුස්ථානකම ඉදිරියට ගැනීම ලොකු කමක් හැටියට හිතාගතිමි. දැන් මේක අර පුද්ගලාභිමාණයෙන් කරන වැඩක්. ඔකට තව සල්ලි ටිකකුත් එකතු කරනකොට කොහොමද කියේ? එතුමා වෙනස් වෙච්ච හැටිත් කියනවා. මේකත් හරි වැදගත්. දිනක් එක් සිංහල ගී පෙළකට මගේ ඇස් යොමු විය. ඒ වරක් කියවීමි, දෙවරක් කියවීමි, තුන්වරක් කියවීමි. ඒ කිසියම් හරයක් ඇති බව මට දැනී ගියේ. නැවතත් කියවීමි. කීප වාරයක් කියවීමි මා තුළ ලොකු වෙනසක් ඇතිවන්ට වූ බවක් දැනිනි ඒ ගී පෙළෙන් මා සිතට තදින් කා වැදී ගියේ පහත කවි පද තුනයි මගේ රට මගේ දැය නිසා යුද වැද සතුරන් නසා මදිවි ගියත් මට එසා යස වැද සියවස් වසා සිටියද ගල් ගෙහි වැදි පනත් නමත් යෙයි සිඳී එපම් එපන රටට දැයට දී නම රැක ලව් නොපැරදි රටට දැයට හිත දපා මන්දකට දිවි ලොබ ලොපා කල මෙහෙයක් නැති දෙපා හෙලයකු දැකුමක් එපා මෙම කීපෙල ලියු පින්වතාගේ අතින් ලියවුණු තවත් යමක් ඇද්දයි සොයා බැලුවෙමි සොයා ගතිමි කියවීමි තද ඇල්මෙන් කියවීමි එතෙක් මාතුල කාවැදී පැවති පුහු අදහස් සියල්ලම සුංකර දමන්නට මේ පින්වතාගේ පෑන හොඳටම සමත් වූ බව දැනිනි මම ඉඳුරාම වෙනස් අතකට පෙරළුනේ මේ මගේ ඊනියා හින්දුස්ථානකම හින්දුස්ථානයටම ගියාසේ දැනුනි අද මගේ දෙසටත් මගේ රැසටත් මගේ බසටත් වඩා ලොකු වූ අන් කිසිවක් මිහි පිට මට නැත මේ කියන්නේ සුනිල් ශාන්ත මහත්තයා දැන් මේ පින්වතා ගැනත් යමක් කියන්න ඕන. ඒ පින්වතා තමයි ගෙවිඳු කුමාරතුංග මහත්තයාගේ සීයා කුමාරතුංග මුනිදාස මහත්තයා. '1940 ගණන් වල එතුමා ලියනවා හෙළ මියසිය කියලා පොතක්. ඒ පොතේ කවියක් මේ තියෙනවා. දැන් අපි හදන්න ඕන මෙතුමා කියපු ආකාරයට නිදහස් අධ්‍යාපනයෙන් එළියට එන හැම එක්කෙනාම රටට දැයට හිත දපා මදකට දිවි ලොබ ලොපා කල මෙහෙයක් නැති දෙපා හෙලයකු දැකුමත් එපා කියන තැනට ඇඟට එන ජාතිකත්වයක් ඇති පිරිසක් අපි මේ රටේ නිර්මාණය කරන්න ඕන. හැබැයි ඉන්දියානුව ඒ වැඩේ ඉන්දියාවේ අසාගේට කරලා තියෙනවා. ඒ නිසා ඉන්දියන් ටීම් එක ඉන්දියාවටමයි ගහන්නේ. හැබැයි අපේ ටීම් එකේ ඉන්නවා මැච් ෆික්සින් ගහන කට්ටිය. මෙතනයි තියෙන ගැටලුව කියන එකයි මගේ නිර්වචනය. කතාව අවසන් කිරීමට නැවත මතක් කරන්න පුංචි කාලේ මම කියවපු පොතක්. ඒ තමයි කුකුලා ගමුව කියලා ගමක් තියෙනවා. හිවලාවල කියලා ගමකුත් තියෙනවා. මේ කුකුලා ගමුවේ ඉන්න කුකුල්ලු ටිකට අනුභව කිරීමේ අරමුණෙන් මේ කුකුල්ලු අනුභව කිරීම කියලා આવොත් මේක කරන්න බෑනේ. ඒ නිසා මොකද කරන්නේ? කුකුලා ගමුවට එනවා හිවලාවල ඉන්න නායකයෝ ටික මගුල් ජෝඩුවක් කතා කරනවා. එතකොට මේ හිවලාවල ඉන්න මහා ලොක්කන්ගේ පුතා වරගෙන ඇවිල්ලා කියනවා
මේ අපි එන්නේ බොහොම හොඳ මගුල් වැඩකටනේ. ඉතින් මේ මොකද මේ කුකුළු නරිය අතර මේ ඓතිහාසිකව තියෙන ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්නේ. අපි කසාද බැඳලා හොඳින් ජීවත් වෙමු. දැන් මේක තමයි ඉස්සරහට දාගෙන එන ගිවිසුම. මේ ගිවිසුම හරහා එන්නේ මේ වෙලඳාම මේවා බොහොම සරල දේවල්. ඔකට ප්‍රශ්නයක් තිබුණොත් ආබිට්‍රේෂන් ගියකි ඔක විසඳගත්ත කි මහ ගොඩක් කතා කියනවා. දැන් මොකද වෙන්නේ? මේ කුකුලාගමුවේ ඉන්න කණ්ඩායම රැවටෙනවා මේකට. රැවටිලා මේ මගුලට කැමති වෙනවා. දැන් ඕකේ ඉන්නවා මට මැවිලා පේනවා මේ කුකුලාගමුවේ ඉන්න මේ මුරුංගත්තේ තිබ්බම ලොකුවට ඉන්න මහා මල් හාමිලා මට මැවිලා පේනවා කුකුලාගමුවේ. රිවලාවල ඉන්න කපට හාමිලා හිවල් හාමිලා ඒ කට්ටිය මැවිලා පේනවා මේ කතන්දරේ. මට හිතෙනවා කුමාරතුංග මුනිදාස මහත්තයා අපි පොඩි කාලේ අපිට කියවන්න මගුල් කෑම පොත ලිව්වේ ඊට අවුරුදු 70කට 80කට පස්සේ මේ රටේ ඉන්න මහමල්හාමිලා ටික අපේ රට හිවලා වලට පාවා දෙන බව එදා දිවසින් දැකලා වෙන්නේ නැති කියලායි මම විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි.